අපේ අද උදෑසනම වැඩසහන ආරම්බේදත් සඳහන් කලාා වගේ අපි ශාරීරිකව අපේ සිරුර්රේ ප්‍රතිශක්තිය ඉහෙන නංවගන්න අපි මේ දිනවල සෑහන් උත්සාහ කරමින් ඉන්නවා. මනසේ ප්‍රතිශක්තිය අපි කොහමද මානසික ප්‍රතිශක්තිය කොහොමද අප ඇති කරගන්න එකන කාරණයක්ත් ඉතාම්බද අපි දන්න දෙයක් තමයි. අපි මානසිකව වැටනුතිං සහරයල්ලවට අපි නොදනුවත්වම අසනිපතත්වයට පත්ව නොය ගන්නන්නේ අපි මානසිකව ලෙඩ වෙනවා කියලා කියන්නේ. ඉතින් එහින්දා විවිධ ප්‍රශ්න තියෙන්න්න පුළුවන් ආර්ථිකමය කාරණා, සෞඛ්‍යමය කාරණා, සමාජකාරණා, මෙදිනුවලිබලාපොතු නොවු නි මාඩුවක් ඇතුළි සමහරටන්නේ මේ අලුත්ව ඇතුළි ඇතිවන කාරණා නිසා. පඩනය ද ටීම සිදවවෙන්න පුලුවන් එවැනි තත්වයන් පිබඳව අපේ පිළිබඳ අතාතරන්න වඩාම සුදදුස අහනෙකුට අධදමසය රාධනා කළ. මහරකම අපපේක්ෂා රෝහලේ විශේෂඥ මනෝව අයිද්‍යේ පෂ්පකුමාර කඳපලාාරච්චි විශෂඥ මනොයිදතුමාට අයිබතුට යින. ඇතම මානසික ශක්තිමත්තුවීම මානසික ශක්තිමත්ධාවේ ඇතිකර ගැනීම කොච්චරරට වැදගත්ත කියල වෛදතුමාගේ නිර්දේශයක් විදියට අර්දැකීම විදිහට අපි මුලින් කතා කරලායිමු මනච මංහිතන්නේ මේ අපි විශේෂෙන් කතා කළ යුතුම කාරණාවක් එකට හේතුව තමයි විශේෂයෙන් මේ වගේ කාලයක අපි කායික වශයෙන් මේ වෛරස්ස එකක් තමයි සටන් කරමින් ප්‍රශ්න ගොඩාක් බැන්තර මැදි වෙලා ලකු ජීවිතයක්ත් එක තරණක ෙදිලන්න මේ කාලේ එතකොට බොහෝ දෙනෙක් දන්න දෙයක් තමයි මේ වරස්ක් බැක්ටීිය එකක්මත ලික සයිල්ලයක් වෙන බල ආගන්තුක සයිල්ලයක් වගේදයක් සිරුවට ඇතුලු හම ඒකින් ඇතිවන පීඩාව බලපෑම අවම කරන්න ප්‍රශක්තියකනක සිරුවරේ තියෙනවකක එක ශාරීරක ප්‍රශක්තිය. දර තුළින් තමයියේ බාහිරංගෙන බලපෑම අවම කරලා එකත් සටන් කරලා එක පලවාහරන්න අයි කරන්න මේ කාල ොවිද රස් කත්තක්ක සටන්කරන්න ප්‍රතිශක්තියක් අප ේර තිය නේ අපි කවරු දන්නනකතාවක් දරඒයි සඳහා තමයි අපි නිතර කතා කරන්නේ හොඳ පෝෂණයක් තියෙන්න්න ටඕනේ හොඳ ස්ුවනින්දක් අවශ්‍යයි ඊළඟට සමබර ව්‍යයාම කරන්න ඕනේ මද්‍රව අල්කොල් වගේ වැෙන් අයින්වෙෙන් ඕනේ මේ සියල්ල අපි කරන්නේ ප්‍රශක්ති කායක සාරීක ප්‍රතිශක්තිේ වැඩි කරගන්න Karna ැ ඒවාගේම ප්‍රතිශක්වේ අවම කරන ප්‍රධාන කකාරනාවක්ත්තමයි ට්‍රෙස් කියල කියන්නේ ස්ට්‍රෙස් කියලකන මානසික ක්‍රියාවවලිය. එක කායිකට වඩ මානසිකයි නමුත් ත්‍රෙස්කේ බලපෑම කායිකවවාන්සික දෙ පැතරම දැනට පුළුවන් අපි ට්‍රස් කියෙ ඇත්තරම ආතිය කියක නිර්වචනය කරන්නේ කායික මානසික බලපෑමක් විදිහට මොනවටද යම්ය මදියෝගවලට හමතම යම් වෙනස්ටවීම වලට සහ ය යම් සිදුවීමලට. තොකොට කොරෝණ වසංගතය කියන එක මේ තුනම පෙන්නුම් කරනවා. මේක සිදුවීම යම් වෙනස්වීමක් වගේම අභියෝගයක්. එත මේකට දක්වන කායි කාාන්සික ප්‍රතිකප්‍රියාව තම මේ ආත ීගෙල අපි කියන්නේ. එකකට ඊලාංගකතම ආතීකලක මාසික රෝගක් වන හඳ ගන්න ඕන. මානසිරෝ රෝගයක් ට පත්වන්නට පුළුවන් මේ තට පිහරියට පිළියම දාගත්තය නැත්ත. මානන්සික රෝග දක්වා කායිකරෝග දක්වා වර්ධනය වෙන පුළුවන්. එත මේ අවස්ථාවේදී මෙ මේ මානසිසව මාන්සිකව වය ශක්තිමත්වෙනක තමයි මාංසික ප්‍රතිශක්තියක ලැකේ ඇද ෝකයේ බහෝදුරට කතා කරන ජනප්‍රිය මාත්‍රකකාව සයිකලෝජිකල් ලමියනිටි කියන එකක් එක මාන්සික පති ශක්තිය. අපි බහෝදන දන්නේ කතා කරන්නේ කායික පති ශක්තිය ගැන හැබ ඒවගේ ඉතාම වැදගත්තයකක් තමයි මාන්සික ප්‍රතිශක්තිය මොක මාංසික ප්‍රතිශක්ෂයක නැතිවවෙන්න ප්‍රධානහතුවක් ස්ට්‍රෙසෙක. ආතතියකද මානන්සික ප්‍රතිශක්තිය අඩුවෙනවා කායිකප්‍රති ශක්තියයක් අඩුවෙන. එනිසා මේ වගේ වෙලාවක. මානසික සංහින්දියාවක් සතුට සැහැල්ලුවක් ඇතිකර ගැනීම ආතති අවම කර ගැනීම හරිම වැදගත්. ඔව හො ඔබටත් යම් ගැටලු බතුව වෙන වන බින්දුව එකයි එක දෙේයපනයි දසය දහය දුරකතනන්ගේ ඔබි ප්‍ර්න ඉදිරිපත් කරන්න පුළුවන් ෛයිතු මාගේ ඊතාපි පිළිතුරු ප්‍රතිචාර බලාපොරොත්තුවවෙමු බිඳුව එකයි එකයි දෙදසයපනයි දසේ දාහය. විශෂක් මනවයිදතුමා ඔබතුමා සඳහන් කරපු ආතති ආථතිය ක කියලකන්නේ කාලයකින් දලා. කතා කර මාතෘකාක් හැබේ මේ වෙලාවේ ඊට අමතර පිරිසකත් පිරිසකටත් ආතති ඇති වෙලා තියෙන ඒ රැකයා සබධ ප්‍රශ්නයක්වෙන්න පුුවන් ආදායම සම්බන්ධ ප්‍රශ්යක් වවෙන්න පුළුවන් තමන් සංග ඉන්න පිරිස රුසනා ගති නිසාවන්න පුළුවන් මේ සියලු කාණනාය තුළි ඇතරම වැ කාණනා ඇතිවෙන වස ඒක ආතතියකට අපි පත්වන්න පුලුවන් මොකක් කොහත් ගැන ආතතියට පත් නොවීන්න පිට පුළුවන්ද ඒ අතති ඇතිවන ත් මහරගන්න පමකොදර ඒකම ඇතන තති කලමන කර කල ය කෙල කියන්න ටස් නර්ම් ල ගේ වෙලාව මේක කතාකනක හරම වැදගත්ම නෝජ. ලෝකයින්න බොහෝ දෙනෙක් මන්ත හැමෝම වාගේ කියලකිවත් නිවැරදි ලොක ආතදිකට පත්තුලයි නොම කොවි් සංඟතයත් එ. ඔබ සඳහන් කලාගේ කෙලින් එක බලපාන කට්ියයක්ක්කින්න වක්්‍රාකාරව බලපාන කටියයක්ඉන්නවා. එකට කෙලින්ම භාජන වෙච්චේ මේ ආසාධනයට පත් වෙච්චි අයිවා. පත්ච්චාගේ පවල්වලාය ඉන්නවා එහෙම නූනත් ඒක නිසා විාර වෙන පති ආතතියට පත්්‍රච්ායි ඔබ සඳහන් කළ වගේ රැකයා ප්‍රශ්න දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න සියල දේ තෙකර. එතකොට ඒ ආතතියක් ඇති වුණත් අපිකට මොකද කරන්න නිසා ආතතිය අවම කරන්න මොක්ද කරන්න කියන මේ සියලු දේ අපි යම්මට්ටමකට දැන ගන තියන්නට ඕනේ. ඇතර මේ වගේ වෙලාපද අපි මොකක්දයකට කරන්න කියලා කතාකරත්න්න. අපි දන්නවා කොවිද ව සඟතයන අප හමෝ භාරතය රිනාත්මක විදිහකට මක දෙක රිනාත්මක භක්නට පේන තින්නේ රගී වෙනවා සහ රණයට පත්වන්නට පුළුවන් විධාර පැතිවල රිනාත්මක පැත්ක් විතරම ජ පප පේන්නේ. හැබි බුද්ධමත්ව කල්පනා කල බැලොත්මනොයි හැමදේකම දෙපැත්තක් තියෙනවා. කාසියක දෙ පැත්තක් තියනොවා වගේ රිණෑත්ක පැත්තක් වගේ ධනාත්මක පැතිත් තියෙනවා. එතට මේක මේ දනදරින්දකින් බාරගැනීම සිද්ධියමට නෙවෙයිද රදාාපවත්ති අපි මාන්සිකත්තමත. කවරුද්දන්නෝ වගේ සියල්ලට මුොල්ලුවන්නේ මනස කියනකි නොව වගේ එතකොට මෙතනදී වුණත් අපට පුළුවන්න මේ ආපුයක ධනාත්මකව බාරගන්න මේ ආතති හොඳට මවම වෙනවා. අපි අආදද වැඩිවෙලාතින් අප මේ සිද්ධ දිහ හැම වෙලේම බලන්නේ රිනාත්මක හැකිින්. අයෝ මෙචර ලෙඩවුණනේද මෙච්චර මැරුණදේද මේ කවද හොඳ වෙන්න හැම වෙලේීම රිනාත්ම පත්ත විතර කතා කරන්න. එතකොට ඒ සඳහා අපට මාන්සි්‍රිකත්ත වෙනස් කරගන්න පුළුවන්න ධනාත්ම චින්තනක මේක දිය බලන්න මයි ප්‍රධහනමදේ අපේ ආතය අඋම කරගන්න. ද මේ සඳහා කුමක්ද කළ යුත්ත. එකත් තමයි. මේක බාරගන්න මගේ දයක්ක්කරගන්න නතුව දැ අප හමලින් පුරදුවෙලාතිනව යමක් ුහම අයියෝ මටමයි වනේ. ඇයි මටම වෙන්න. අපි හැමෝම හිතන්න හෙමයි දගේ. රෝහලගන කතාකරොත් පිරිිකාතත්තර රෝගගේ පත් වන මෙමද අන මටමන හැදන මෙචර හොඳට ඉන්න කෙනකුටයි මට මේක වුණේ මේ වගේ අපි වියසනයක් වුණ හම පිය විදිරතම හිතන්න පොරදවෙ ලහින්නේ හැයි හොදට හිතල ලන්න මේක පට විරක් චේයක් නවේ ප රට විරක් ච්චක කුත්නව ු ලෝකටම වෙච්චක්. ත මේක පොදු ප්‍රශ්නයක් විදිහයට බලන්න තනි ප්‍රශ්නයක් දි පදිහ මු මගේ ප්‍රශ්නයක් කරත් මර්ධ නත තිය වැඩී පොදු ප්‍ර්නයක් ව මේ එක ටික් කර තනුක වෙලා යනවා ඒතුලින් මටමකටට පුලුවන් ආතති යආම කරගන්න. ඊලඟික තමයි මේ අමස්ාව සුබාද ද හත්ම චිත ඇතිකරන්න සිතුවවෙල අපි පොසිට තක කියෙල නහත්මකම එක දහ බලන්න අපට නොප නොපනි න්නු පැතියෙනම කඇතුලේ මේ සිද්දනිසාට නරකවගේ හොදකට මේ හරවගන්න පුළුවන් අපට. එකක උදදාහරන විදිට කතාකොත් පිතම කයි ොක් ව් වෙලාගේ ඇතුළේ ෙවල් හිරවෙලාලන්න. අපි නනාත්මක දලන්න බැරිද මේ එකක ගන්න ැවිතව කතාකරක රිනාත්මකෝ බලබලා පස්්චාත්තාප වෙන්න නැතුව. මේකාලේ ප්‍රයෝජන ගන්න යම්කිසි කළ හැකි දෙකට. අපිට කරන්න බැරිවෙච් වැඩ ඕන රන්තියනවා. ඊල්ලඟට එකක් තමයි අපර ඒ කාරී රටාවකට ජීවිතය පුරුදුවෙලා හිටියනම් ඉගැනීම වෙන්න පුළුවන් ැකියාව වෙන්න පුළන් ඒකාකාරි බාව මිදිලා වෙනස්ශ්‍රදිකර විධත්වයක් සහිත රටාවක් බත ප ජීවිත පත් කරගන්න පුළුව. කොට ඒක දනහත්මකව බලලා මේ අවස්ථාව ට මෙන්න මේ සිද්ධියතිර මට මේ කාලේ මේකට වැෑ කරන්න පුළුවන්. එතො එහිම පැත්තකින් දනාත්මකමික ගන්න පුළුවන්. ඒනකට විශේෂෙන් අ තවයික කියන්න ඕනේ ආතති අඩු කරගන්න හොදම ක්‍රමයක් තමයි සමාජ සම්බන්තා දියුණ කරගන්නක. මොකද තනිුුණ හමික දැනො වැඩි. එතකොට හොඟක්වෙලාවට ගෙදරා අඇත් එක්ක සම්න්තා වැඩි දියුණු කරගන්න පුළුවන් අනිත්ව මුණ ගැන් නැතිවුණට අපට දුරකතනමාගගේ වෙනත් ක්‍රමවේදතිව අදෝනතරා. ඒ හර හාපට නිතර කතා කරන්න සම්මන්තා පවත්වාගන්න සුවදුක්කහන් මේවා කතා කරන්න පුළුවන් ඇතුර සමාජ සම්න්තා පත්වා ගනිමිතිරින් අපේ ආතති අලු කරගන්න පුුව ඊළඟ ප්‍රධාන කරණාවක් තමයි අපේ ආතතිය වැඩි කරන ආතති කාරකවලින් ඉවත්වනක ඒක වැක්වාගැීමට හරිටිනා මොකද මේ කාල ආතති වැිරනව ගාත් මාධ්‍යවල තියෙනවා එක විශේෂ සඳහන් කරන්න ඕනේ මක මට නිතර හමුවනව මෙවැනි රෝගී අපිළගෙනවා ඒ ල්ල දකල දන් වැඩි වෙලා ග දසගන්න දත්ත පෙන්නනවා ඩට පෙන්න්නවා මචර මචර වා චර මචර වා ඒදකල ද රතු කලාපයක් වෙලා මතරින් පීඩනයක් තම ගඩන ට ාත්ම ගොන ග. තට ඕනවට වැඩේ තොරතුර හොයන්නයන්න එපා. එදිනදා ප්‍රවෘති දැනගන්න යම්කකිසි අවබෝධයක් ලබාගනනික් සහ නමුත් හරහර නැවත නැවත නවත නවත බල බලා හොයන්නන්න පාමකද ඒවා හෙවකල පටබෙන කරන්න දෙයක් නෑ. හ ති ලක් හද. අපි දන්නනතු වනවෙේ. අප ක්‍රමේ ප ච్ රන්න ්‍රශ් ලක් වා සඳහ . ොරතුර ඇ ඩිප తොරතු හො හලා වත් පීන පත් න්න ළඟ ්‍රධන කාරනාව. ඊළඟට තමයි අපට මේදනන ආතතිය අවම කරගන්න යම්ක ක්‍රමවේද අප පාවිච్ි කරන්න පුළුවන්. අප මස ඉහිල් කරන ක්‍රමවේද. ම නැතම් හැඟීම් පාදන කරගන්න කමවේද ඒවතමයිබ ෝදංශ කියල කියන්නන්නේ නේද. එතකොට අපට පුළුවන් කලාව පැත්තර කැමතියට කලාව පැත්ත සංගීතය චිත්‍ර කලාව නර්තනය මෝර්ති මේ ඕනකක් පත්තර අපේ දවස කාලය යම් වෙලාවක් වැන් කරගන්න. ඒට පරිසරේට ආදරේ කරන යින්න. සත්තුඋන් ආාදරේ කරනා යින්න. ගහොලවලට ආාදරය කරනා ඉන්න. උදේ එල්ලියට බැල පරිසරයට ගිල්ලම ලස්සන පරිසේ. තියන සුන්දරත්වය අත්වෙ න්න අප පීඩ්්‍යයවම වෙලා යනවා. ඊලට ක්‍රීඩාවක් ඉන් ඩෝගේ ම් ල ට ඩා මිට ට ග ල ලට ල ත්ත පට ලරන්න පුළ ශාරක ව්‍යයාමටික් ඇතුරර. එතකොට අපේ සපි සාමාන්‍යයෙන් කියන කායික මානසික සාමායිස ආධ්‍යාත්ක යහ පැවැත්ම කියනක්. නිරවාජනක කරන සෞඛකේ විදදි ඒ සියල පැතිවෙලින් අපි සාර්ථක වෙන මද ්‍යයාමත් අපට හම්බ වෙනවා. ඒො ඒකතම අනිත් කාරනාව ඉලකට තා විශේෂෙන් කතා කරන්න ඕන මේ වෙලාවේ අප සතුර දැනවට විශේෂම කාරණාවක්ත්තම අනිත්තටු දෞරනක පාර්ථකාමී වීම. තර අපට පුළුවන් ඇති බැරි කෙනෙ ගම හල පහල ඉන්නවනම් ඒ ගොල්ලන්ට යම් කිසි දියකින් උදවක් කරන්න. ඇට මේ සේලු කාරණා තුළ තවත් අදගද්‍යයක් තම ආධ්‍යාත්මික පරිසරය කියනක ආධ්‍යාත්මේතිය මුමවීමතුරලු අපට පුලුවන් මේ ආතතිය සැහැඳදුරුකට අවම කරගන්න. අපි ආතති ඇති වෙනවා කියලා දන්නවා නම් ඒ කළමනා කරණය කරන්න. පුළුවන් ක්‍රමත් විේශෂන නව තු කියල ද න්න හ පටත ප්‍රාවක භාවිතක අන්න පුළුවන් ගන පට හි ලති බු නැත්ත. දුරකරනින් කෙනෙක් සබන්ඳවයවා අයිබන් නොබට යි ඔබේ ප්‍රශ්නය ඕ ගැටලුව ඉදිරිපත් කරම. මමේ අවරුද්දේ සස් ලියනීම කැවේ පැටට මදු නල බායන මට ගොඩාග ලො යතිේන? एक पत्कि सेबस වෙलातना है ඒගේම मैं गेतर माගේ අම හැම මට හැम වෙलेම වගේ बानीनावा तो गोटार चूटी ैर्यगटाත් හැම वाले त්‍රම बााइन में किसी में हदाक करපු हम एक किस में दिएटा आगेयाන්නේ है उनට मांग मांगै අवताकशर करंग වා ඒනිसा मांग हैं ले हिताने माට බෑ दैम माम में හම करला वैदाातना है यනිसा मांगगडाद में अ निका සාත්න හිටන් වැටිලාගේ මට දයනාව විභාගට හොන දෙන්න බෑගේ ඒක තයිගේ ගැට බොම සූති දරුවයකට මේ වෙලා පරිසරය දැනිලා ඇයක විශ්ලේෂණය කරගත්තු විදිිය ප්‍රශ්නයක් විදිටට ඉදිරිපත් කරන. මං තන ඉතාම හොඳ දෙයක්. මෙන්න මේගේ තමන්ගේ ප්‍රශ තවත්නෙනෙක සාකචක තුලින් ප ොඩා ය ග පුලන් න්නම සන්න ද නැතිකම අදතින ර පපත ග දරවා අතර. ගේ ප්‍රශ්ිගනතාාරහම මට තේරන දෙයක් තමයි මනෝ. ඇය වගේ ද ත්ති පේරන කකිකලමට හොඳරම ේරෙනවා මොකද යා කියනවා අම්ලතාත්තවල තරහයන මට නිතරම බනවා. එ එකකරගේ රහ කියලා කියන බනිනවා කියල කියන්නේ ආවේක පිතකරන විදිහ. එකන්නේ සතුට එනෙවෙයි ඉන්නන්නේ කියනකට එක හොඳම උදාහරණය. එතොට ගේ ඇතුළේගේ හැමතනම් පරිසරේ පුරාම ත්‍රස් කියනක පහැදිලිීම පේවා. දෙදර මංගතන්න ය මේ වෙලාවේ කියනවා. යට ත්මකම හැදේ හිතෙන්නේ මට හැමදීම බෑ කිය හිතෙන්නේේ මගත මේ වෙලා ඇත මේ ධනාත්මක වෙන්නට ඕන ශක්තිමත්වෙන්නට ඕනේ ඔබ ඔබේ ජීවිතදය හැටලා බලන්න ඔබට මේ වෙලා හිතන ඇති මමකරපු කිසියක් හරිගිහිල්ලනෑ. රිනාාත්ම කොමයි දකින්නේ පසුතැවීමයි ඇතිවෙන්නේ. එකට ඔබට පුළුවන් ඒගෙන හිතනගේ පොඩ්ඩ කා පස්සෙරහරල බලන ජීවිතේ මම හරියටකරපු වැඩකර ේවල් නැද. ම දිනුම් ජයග්‍රණ ලබපුවාවස්ථා නැද්ද. ඒ පත් හැරිල බලන්න මොකද අර මම කලින් කතා කරා වගේ මටමයි වුණේ මටමයිවෙන්නේ කියන තැන තමයි ඇත් ඉන්න. ඒ වඳරු හැරිල බලන්න. ඔබටගේ ෝයි ප්‍රශ්න ගොඩාක් මේ ලෝක ඇතරන්නවා එක පැත්තකින්. ඒවාගේම තමයි ම රිනාත්මකව වෙනගේ මගේ ධනාත්මක තත්වයකුත් මගේ ජීවිත අති තෙති ිලතිනවා නමුත් මේ අස්තාව පිට පේෙන. එොර ඒක ඒ හිතන විදිාත්යම්මටපුට වෙනස් කරගන්න ඕනේ හැබ විශෂම සඳහන් කරන්න ඕනේ මේ වෙල ඇය කියන කාරණඩු මට හිතෙනවා. ඒ මානසිකව ලොකු පීඩනෙට පත්වෙලලා ඉන්නවා ආතතියටට එහා ගිහිල්ල අද කියල මට හිදනවා. සමට විශාදය ලක්ෂණද මෙතන තියන්නෙ කියලත් මට හිතෙනවා මට සියක් නිරදිව කියන බැරවුණනාට එමන මංගතන හොඳමදී ඇයට මනු උපදේශකවරයකෝ මන වෛද්‍යවරේ කම්බන එක හොඳයි කියලා මට හිතෙනවා. මකද එහෙමනං යට හිත වෙනස් කර ගැනීම තුළින් මේක කරගාන අමාරුුණා සමට අවෂධ ප්‍රතිකාලයක් අශ්‍යාවෙන්න්නට පුළුවන්. ස් පෙලට දන දර ක රහකර රු තත් ද. ඇට අනිවාරීමම කාගහර හෝයක් අවශ්‍ය වන ඉලට අනිත් කාරනතාව විශේෂ වෙලාේ පවල කත් කතාකරන කමයක් තියනව වන කාටහර න උපදේශකවර කරි වද්‍යව ඉන්නවන. තද ඕන්ට පහැදිලි කරල දෙන්න පුලුව දරවාගේ මාන්සිිකත්වේ වෙලාවේ. එතකොට හ වන ෙදර තන ට ේරෙයි. ඒගොල්ලන්ගේ ප්‍රතිික්‍රියාවන් යාට මො විදර ලපාන කියන මේ හඟක්ග්‍ය දරට තියන ප්‍රශ්නය අද දවසේ හමෝමමා අතති ඉන්න නිසා ොක මන්ගේ ආතති පිට කරන්නේ තවත් කෙනෙක් වෙට එතුට අනි හැමෝමත් මෙතින් පීනයටට පත්වවා එසා මංහිතන්නේ පපුදුවේ අපි හිතන්නටන කාරණාවක් ඇය මහිත අතන හදාග බරිනම් මොවයිදවේ කම්බිෙක සුදුසුයි කිය ඇගේ ප්‍රශ්නයක්ත්තක්ක මට මතුවුණු ප්‍රශ්යක් සමාරට පශ්නය වැරද හිද දන්නත්න දැන්ග. ඕ මොතක්කරගන වෙලාව බලල කතා කරන්න පුළුවන්. වෛතුමා අදැ සමහරු මේ වගේ පත්ව ගෙදරක දවුණත් ඇතිවුණ හම දිගින්දිගටම ර්ඩු කර කර පැටලි පැටලි ඉඳලා වෙන කෙලවරට යන්න පුළුවන් හැබැයි ඇය ප්‍රශ්නය අන්ඳුනගන්න තියෙනවා එඒසාම ජයග ්‍රහනයක් යමත්ටමකට ලබන ද පැහදිලිවීම එකදම කලුන් සහන් කේ අදස ගොඩා අ තමග ප්‍රශන හඳුනාගය ැරිකමක් වන ශෂම දරුග නතා කරනකොට. ඊල්ලන්ට අනිත ද මපියම ප්‍රශ හඳන ගත්තු දරටම ප්‍රශ්යක් තියන ව කියලා. එමතන් ගෙද සමය ගත්හම බිරිද කියන ස්වාමයා තහය ස්වාමයක බිරිට අරහයන්කිලා. එ දෙ එක සමතකට එන්නන ඔඕන් කැමතිවෙන්න මනෝවද්‍යවරෙක්ු මනෝපදේ විත යොමු වන්නකද මෙ මේ රිනාත්මක බවක්තියෙනවා අපිට ඔල උමුතුවක්තියන ට පිස්සතියනවද ඕකතම සරල භසාාවෙන් කියලන මිසක කියනතාව ඇයිං මනවෛද්‍යවරක්ල මේක පැහැදිලි වවබෝධ කරගන්න මනෝවෛද්‍යවරයෙකු මනෝපදේශකවරෙක්ලට යන්නන්නේ උමතුවක් කෝ පිස්ුවක් කියින්දනෙවෙයි කායික රෝග වගේ මානසික අපහසතා මානක අසසාමාන්ත ඕනකක ඇතිව හැකි විෛද්‍යවරේක් කහෝමන උපදශවරේ කමු වෙලා උපදේශයක් ලබා ගැනීම තමන්ට නොතෙරණටික හඳුනාගන යායුතු පාරහා දැනගැනීම අත්‍ය පශයෙන් සිද්ධ විතු දෙයක් අපරාධනැත්තං ජීවිතයම ආතතිය වැඩිකරගෙන හැම පැත්තෙම ජීවිතය කඩාගපටීමක් සිද්ධ වෙනවා. එනිසා මෙනමේ රිනාාත්ක බවන් ඇත්වෙලා සුදුසකෙනෙක් කතතාර නඔට හැකියාවක් නැත්තන් මනොවෛද්‍යවයෙකෝමනපදේශ කැමබ මේ ේලා ට පුළුවන් ඔබට තත්ම හිතවත් විශ්වාස යි පුද්ලෙක් තන්ගේ ප්‍රශ්න ැන කතා කරන්න යාලුවක් වන්න පුළුව වැඩ හිටියක් වන්න පුළන් පූජ පක්ෂක කෙනෙක් වන්න පුළුව වුරුන් හරිකමන්න තමන්ත විශ්වාසදාය පුද්ගලේ හොයාගන්න. එතකොට තමන්ගේ ප්‍රශ්නය තමන්ට නොපේදෙන පැති ඒ පුද්ගලට පේනේවී මධ්‍යස්ථ වන්නකට බලන කොට. එතුොට අම්කිසි ක්‍රමවේදරික කියගනගන්න පුළුවන් මන්ගේ ප්‍රශ්න රණය ක ගන්න න පුෂ්ප වාරගත පලා රච්චේ ශක් නොවත්තු මත්තක්කන අපි කතා කරම නන්නේ මේ සබන්ධය නදකින් ගොඩක් තින ෛද්‍යවරේක්්න අපිද දරු ගැන කතා කරන්නාව. වැඩිහිටියන් දරුවන් කියන්න දෙපර්ශවයටම අවදාානයමකරලා අපි කතාක්. සමහරු ප්‍ර් විසන්ඳන ක්‍රමතියනවා. ඔබතුමා කියෙනදට සබන්ධතා වැඩිකරගන්න ඒහර අපේ ප්‍රශ්නය තව කෙනෙක්ට කියලා ඒට සැහල්ලක් ලබගන්න උත්තරක්ො ගන ළුවක් කියල. ඒක විදිහ.හැවයි සමහරූ පුරුද්ධටම ප්‍රශ්න කෙනෙකුට කියන්නතු තනිව ප්‍ර්න විසඳන පුරද්දක්තියෙනවාන ඒ ක්‍රමයක්. මෙහෙමයි. එකක් කෙනනාගේ ඒ විධාකරූ පෞුරුෂතියනවා සමහ පුද්ගලවන්න කොහමටත් වෙනත් අයි කතාභාරන හරි අඩු කට්ටියක් කියඉන්නවා. එතුර ඔවුන්ගේ ප්‍රශ තමන් ඇතුළම හිරකරගන ඉරධානයතු තමම්ම උත්සාහ කරන ප්‍රශ් විශ් දගන්නරෝ. මේක වැරදී කියලා කෙලින්ම කියන්න නැති වනාට මොකද දෙකපට වැරදිී කියන්න බ ඒකහුගේ අනන්න්‍යතාවේ හෝග ක්‍රමය හැබැයි ඒකින් වෙන අවාසසා හානි වැඩී කෙනෙ කතා කරනවට බඩා. මොකද අපි හැමවෙලේම පුද්ගලයගේ පෞරෂයට අනුව ඔවන් බලන්න බන් ප්‍රශ්නයක්දයා බලන්න පුරුදු වෙලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒක්‍රමේතුලින් තමයි අපි දකින්නේ එත ඔහුන්ට දැන්න්නදේ මයි ඒක තමයි මේකර න උත්තරය කියලා නමුත් තවත් කෙනෙක් එක කතාකලොත් අපට තේරෙනවා තවත් ඉන්න විධාකාරට පැතික බලස්ේ මේ ප්‍රශ් දියහ බලනවා. එකම පාරනෙවේට උත්තර හොයන්න තින කියන තන ේනවා විශ්ෂී ප්‍රශ්නයක් ගන කතා කරන්නනකට පශ්ය කනක් යෝුණනහම අපි කියන මනත් ඒ පුද්ගල ඉන්න තනල් විෂයක කියලා තනල් විෂන් කියලා කියන තනල්ල එකක් කියන උමගක් වගේක්. තනල් විෂ එකක් කියලා කියන්නේ ඒපුද්ගල උමගක් ඇතුල ඉන්නවන යටට පේන්නේෙ මොවාද. පේන්නේ වටේ බිත්ත ටික විතරයි. ඈත පේවා එලියක් පුංචි සිදුරකින්. ප්‍රශ්නකට මැදි වෙච්චි කනෙ කියනේගේ තැනක. යාට බාහිර ලෝකය පේන්නේ නෑ. ංි ික් තරයි පේයෙන්නේ හැයි මගෙන් ලියට වට පස්සේ ඔහුට පේනවා බාහිට ලෝකයක් තියෙන ලොකු අපි නොදැක්ක. එද තව කෙනෙක් කතාරම මෙනම තනල් විෂණකින් එලියට විල්ල මේ විශාල වූ ලෝකයක් තියනවා ඒතුළ විශාල පිළිතුරු තියෙනවා. ක්‍රමවේද තියෙනවා කියනක තමට තේරුන්ගන්න පහසු වෙනවා ඒ නිසා කෙනෙක් එක් හැමවලම ස්‍යවේදනය කරනවන මගේ ගැටලුව හඟ ප්‍රශ්වලට උත්තර තියෙන. ඒ නැතිකම නිසා තමයි බොහෝ දෙනෙක් වෙනවෙන? දවලට යොමවෙන්නේ තරාග ලාේ කිිීලි වෙන්න වෙන්න පුළුවන් තමගේ ජීවිතට හාානයක් කරගන්න වෙන්න පුළුවන් මද්‍රවල් කල්වට යොමු වෙන්න පුළුවන් මේ සියලුම දවල් අපි අනුමතන කරන දේවල්. එතු ඒවට යොම වෙන්නේ මේ තයි මටේන උත්තරෙ කියලා හිතන නිසා නමුත් තවකෙන කතා කරන්න ඉට වඩ හොඳ සාර්ථක විසිඳමක් ලැබයි නිවස ඇතුළ ටාවත් මේ වෙලාේ දෙපත්තක ලා පොත්තු වැඩිවෙලාවක් එක ෙදරක තියෙනවා දරුව මප වැඩිහිට ගෙදර න්න දර. ල් න්න ැම ද පුක්තු වි න්න ැමති තමන්ගේ පාඩුුවන්න කැමති මන්ගේ හිතරයින සිටිවිලි ියාත් කරන්න කැමති. වැඩි හිටියෝ ප්‍රශ්න යන දරගන්න කෝමද වියදම්දරන්න කෝමද ආහර සපේගන්න කෝමද න අවාරි ඇක්තින අඒක ගේවාගන්න කකෝමද දෙ පැත්ක බලාපොත්තු. එහින්ද වාසඇතුල ගැටුම් මඩ ලාතිනවා. අපි කොහොමද ඒ වගේ වෙලාව ගෙදරකට පොදුව කතා කරන්න මේ කණ්ඩායම් දෙකමයි. ඕ දැන් ඒක මේ කාලයගන විශේෂය අපි කතාකරත් ඔය ප්‍රශ්න හැමදාම ෙවල් තු තියන නච. න. වෙනදට වඩා අද බැලූ හම ගේෙවලතෙ ප්‍රශ්න ොඩක් වැඩිවෙලා ආතතිය වැඩිල පීඩ්නය වැඩ වෙලා රණඩු සරුවල් කන්ම් ආවේග ශිලිවීම ප්‍රචන්ඩාත්වම සියලුද වැඩ වෙලා යනවා. දරි බලන්න ඕනේ ඇයි හෙම වන කියලා විශම් දරුවන්ගේ පැත්තෙන් අපි කරනවල වැඩිියගේ පැත්ත වෙනරත්තුපුල මකද වැඩහිතව නතා කරනකොට අද වැඩිහිතියයොත් ගේතරට කොට වෙලා ඔන්ලයින් හමනත්න රැකියවට න්නේෙනෑ දරුවන්ගේ පැත්තත් පාසලනහ යාලූනෑ පන්තිකාමරේනෑ අසයට හිරවෙලාති නවා ත ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ ඒ කාරය ජීවිතය කනෙ මක මිනිස්සු හරි කැමිතියි විධත්වයට විදත්වය තුළින් තමයි තමන්ගේ ප්‍රශ වෙනස් කරගන්න ලෝකයේ දිහා බලන්න මේ තුළින් තමන්ගේ පීඩනය අඩු කරගන්න තර මේ විධත්වය අවම වෙලාතිෙන අදගේ අස්සේ එතර ගේ කියන පුංචි සීම සාහිත ඉඩක කොටසක් සීමසා සත පුද්ගල ටික් තමයි එන්න එතර ටිකත් එක් තමයි මේ කටයත්තක්ක ම ඉතරම ගටන්නේ එතකොට මෙන්නම මේ ඒකාරී බවට පිළිතුරක් හොයාගන්න පුළුවන්න්න මෙන මේ අතති අපට අයින්වෙන්න පුළුවන්. දොට හෙමන මොකද කරන්න ඕනේ. කට්ටිය එකකතුලා ඒකාරරි භව මිදන්න ක්‍රමවේද කහොයන්නට වන දැ දරුවගන විශේෂය කතා කරවනන් අපි මොකද දරුවන්ගේ ඒකාරි භව මිදන කළයුත්තේ. ඒකාරෙන් මදිල් කරල යුත්තේ තරහයන කඩුවන්නනං කළයුත්තේට සතුට දනවන සතුර ලබාදය හැකි ක්‍රමවේදටිකක් මෙතැන්ට අපි ආයෝජනය කරන්නවන. අලත්ති හදන්වා දන්න ෝන.ඒ එහෙමනං. ඒ සඳහා කරන්නට ඕන දෙමාෝපියෝ මේ වෙලාවිදි දැනුවත්වෙෙන් ඕනි බද්ධිමත්වෙන්නට ඕනේ දරුවන්ගේ මෙන්නම පීරිනේ හඳුනාගෙන දරුවන්ට මෙන්නම විධත්වය සඳහා ක්‍රම වැදදියක් හඳුලා දෙන්න මං තනකට හොම දේ තමයි දරුව සහ දෙමාපිය එකතු වෙලා හොඳ සන්නවදනයක් ඇති කරගන්න අපි කලනුත් සං කතා කලා සන්නවේදනතිී වැදගත්කම මොකද ගෙදර දෙමාපිය සහ දරුව කතාරන්න නැතිවන හම ක්ිනිකකාගේ මනසේ ර ලි හඳන ි න්න . ෙදර තුල වන්න මේ සංනිිේදනය වැඩි කරගන්න මේ කාලේ දන් ඉස්සර තිබන කතා කන වෙලා මදි කියලා. දැ වෙලාව තියෙනවා ඇතිවෙන්න. හො සම්නිිවේදනයක් ඇති කරගන්න දෙමවපිය දරුවන්ට ලක්ඟ වෙන්න දරුවෝ දෙ මවපියන්ට ලං වෙන්න. ඒ සඳහා එකට ඉන්දගන්න එකට කෑමගන්න එකට වැඩ කරන්න පටන් ගන්න. එකනකාට දැනන්න ද හගක්වලට අද දරුව නවින තාක්ෂණිට යොමු වෙලා ඉන්න. සමහර දෙමපියොත් යොමුම වෙලා කියන ඇබැයි වෙනනාගන්ට වෙන්න පුළුවන්. එකට හැමවලේීම ඔවුන් ගනු දෙනුකරන්නම මේ තාක්ෂණය අත්ත එක්ක. ාක්ෂණය කියලන හැඟීම් දනීම් නැතිකා. දුරකතනය වන්න පුළුවන් ටැබ්බකන්තර්ජාලය මේවා හැගීම් දැනම් නැති ේවල්. නමුත් පුද්ගලේකන් හැඟීම් දනීම් තියෙන ආදරේ කරුණාව සෙනහස දැන නැති දේවල්. දු ඒවගේ ඇත් වන්නඩ අඇත්වෙන්ට මෙන්නම යාන්ත්‍රක භවෙනවා දරුවන්ට. එන්ස පුළුවන්තර මේ කාලය තුළ ැගහිම්දනම් තියන අම්මල තල් දරුවකට ලංවෙන්න එක කතා කරන්න සංනිේදනය කරන්න එක ඉඳගෙන වැඩ කරන්න ඒ සධර්මන් කලින් සඳහන් කළා වගේ කලාවෙන් පුළුවන් ගෙද දොරේ වැඩවෙන්න පුළුවන්ත්ත පපිටේ වැඩවෙන්න පුළන් ධ්‍යාත්ම ප්‍රරය ග ගනම වන්න පුලුවන් මේවා දිනචරියාවට එකතු කරගන්න ඒකාකාරී නොවන විදිහට ඒ අතරේම වෙන ද යාාන්ත්‍රිකව ඉග ගන්න ඉගෙනගන්න ඉග ගන්න විභාග විභාගක හිටපු ළමයින් විභාගේයටම දල්ලු කරන්නේ නැතුව ගැනීම කටය තුත් කරගෙන යන ගමන්. ඒ අත්තර මැද්දට මේ දරුවාට සතුර ධනවන ක්‍රියාකාරකම්ම ඇතුල් කරන්න. විශේෂ ඒ ඒ දරවා කැමති දේව සහර දරුව කැමතිම සංගීතයට එහමනක් එතැට ඒ එක දාන්න පුළුවන් බලා මේ කැමති හමසර යි කල්පදන්න. එහෙමනං ඒ මේ හකාරයට එතකොට අ අපි කලින් කතා කර සෞ්‍ය කියයන එක කායික මානසික සාමාජයේ ආධ්‍යත්මක සියල්ලම මෙතන සංවර්ධනය වෙනවා ඒ තුළින් පුළුවන් වෙන. ෙදර ඇතුලේ හැමෝගම සතුට සාමය සංහින්දියාව ඇති කරගන්න. ඒ වෙනුවෙන් තව මොහොතක් තව පරක් අපිහිටම දුරකතනේ තව කෙනෙක් සබන්ධය නවා අයිබෝන් අයිබෝන් ම මහරකමින් කතාගටන්නේ මගේ මගේ දරුවට අවුදු දහටයිල අබන අුරුද්දේ උසස් පල කරනවා ஏ திස්සීම கொண்டி எදல ඇදல මේ සම්පූර්ණම தட்டேනකං ොంඩே அදදා ඉட்டு පස கொඩి බූగ ெ ஆாய் මේ கொොඩ ඇවිලතුண ද ஆாய் கொண்டி எදல ඇதல ஆ தேේවි ට யானவா කලින් කකුල් දෙක නිතරම තෙෙන්මනවා கකුள் එකක தෙம்මல කුல මේ හොන්දටම ඉදිමිල්ල අරම සුදුවේ ලතිනා ඒ එක දැන් කියල කියලා හොඩ අක්දුරට අඩුවයි ඒක දැන් හොඳයි. දැන් අර කොන්්ඩි අධනට තාම තියනවා. ඕවැට. ඕ මෙවැනිතත්ව අදි හරියට දකින බහුලව. මේ කෝම මානසිකත්වය හා බැඳුණු අසාමාන්‍යතා. රෝගබෙන්න්නත් පුළුවන් අසාමාන්‍යතාවෙන්නත් පුළුවන්. එතක දැන්ර කොන්්ඩි ගලවනවා කිය මානසික තත්වය ගෙන කතාකරදුන් එහිම මානසික රෝගීතත්වකුත් න බරපතල මානසික රෝගත් නෙවෙව. කටිලෝ නියා කියලපි හඳන් වනවා ඒකන්නේ ඔවන් නිතරම කොඩේ ගලබන ගැනුල්මයි පිල්ිමයිද ගොල් මතර තියෙනවා ොහෝ වෙලාවට විද්‍යමාන වෙන්නේ මතු වෙන්නේ ආතතියක් ආබහම. එතුට ආවේග ශීලීවීමමත්තම එතන තියෙන්නේ ආවග කටරෝල් කරන පාලනය කරන්න බැරිවු හමේ ආේගයක්ත්ක මේ කරනවා. එතකොට එක අපි දකිනවා ඒරඟට කකුල්තමන ැන කතා කරහම මටහි තෙනවා ඒකත් ග්‍රස්තිය කියන. ි පල් සි ෝඩ එකේ ලක්ෂනයක් දන්න න රම හරිර කිය බ ත පශ්නයක් එකත් හොම මර ව එක දරුවෙක් ඔහු කොවිත්තත්වයට පෙරත් නිතර හෝදනවා පුදක් දේට හදන මානසක ත් හ ගල ද ත ත ම තර ගස්තන තත් බොෝ ලාවට ප්‍රමාණයට වඩා නිතර හෝදනවනන්න. දික්ව පිරිසසිදු කරනව වන ඒ ග්‍රස්තිය තත්වේ රෝගක්ෂනැක්වල හඳම ඉඩ තියෙනවා ඕන්තර අමහිතන හගනින්න දන්න මේ බොහෝ වස්තාවල ප දැලත්න දල තියනවා සහ රෝගයක් කියල න්නෙත්නෑ සමහරවෙලාවට. ඉතා වැඩිවුණහම තමාගේ දිදා වැඩකටතු කරගන්න බැරිගානට ැන්ම්මස් අරස සම්ම සඳහන් කලා. අත් කකුල් දෙක සුදු මැලි වෙලාගානට මොකද සහදර අධිකව සම්පාච්චි කරන බෙන හෝදන ද්‍රව්‍යාච්චි කරන ඒතුළි අ ෆංගස් මේ දිලීර පවා ඇතිවෙන්නට පුළුවන්. ඒ විදිර බහුල බැසිර මේ එක කරන ඉන්නවා එකට හේතුව තමයි ඔුගේ මනසර විධාකාර සිතුවෙලි. එන්න පටන්ගන්නවා පාලනකින් තොරව සිතුලි පාලන කරක බැරිවුුණ හම ඔවන් ක්‍රියාවට පෙළබෙනවා ද මංහිතනවා ඒකඒ ත්වය වෙචරත් පුලුවන්. මේ තත්ත්ව දෙකම පනි වාර්යෙන්ම, ඒක ඩි ව දෙක් ර මේ කාලේ තුල මේ ඒලවල්වලට සූදානම් ව දරුවා ලොකු පිරිණ එක ගෙදරන්නේ. යාලුවනෑ ඉගිනීමක් කරියට කරෙන්නේ නහ ඒකාරීව ම ට්‍රෙසෙ කත්ෙක මේ කෝඩි ගලවනක හෝදනක දෙකම වැඩි වෙලා න්න පුළුවන් මංහිතර මේකට නම් වෛද්‍ය උපදෙේ අවශ්‍යමයි කියලා. කරන දෙකටම අත හෝදනකටක හෝදන හැල හො දැන් අපි ප්‍රශ්න කහිපයක් යොමු කරන්නේ. ලැබුණ දුරකත නැමතුන් දෙම? විභාග වලට මුහුණ දෙන්න ඉන්න දරුවෝ මතන්යෝ ජීවිතේ කඩයිම් මුළු ජීවිතම තීරණය වෙන තැන් කියලලා බොහෝ දුරට බහොතරයක් ඉතාගෙනඉන්න තැන් විභාග ඒ අත්දැන් මේ යම්මටමකට ස සාකචා වින්තේන විභාග කියන්නේ ජීවිතය මද කියලා නමුත් බොහොදනකුගේ ශවාස එතන තියෙනව විශේෂ වෛදතුමා. අපි ඔුන්ට විශේෂයෙන් කතා කරමු. කකිවත්වගේ බලාපොරොත්තුවයිඉන්නේ ද දර ස දානම් වන්න ැරුන ප ගනගත් ඇති ද අපි පාඩක් ර ති අපි පස්සේ රඇති අප පිවේශණ රඇතිද මේමගේ ප්‍රශ්න වන න්න ප ොටහ එක ම මහතන මෙන්නම කතා කරළ යුතුමයි මොකද මෙන්න මේ මිත්‍යාවාද ගොඩාකිීනවා දරුවේ මි්‍යාවට තල්ු ලාලන බොහෝට ැහිටියගේ බහිතන විදිහ අනුව. මොක බොහෝදන කදහිතනවා දියුණු කෙනෙක් පුද්ගලක් සාර්ථක වන දියුණ වන්න විවාාගික තමයි පස් වෙන්ඩෝන කියලා මේක ලොකුම මිත්‍යාවක්. විභාග ඉහලින්ම පාස්සවෙක්්ි ඉහළම තානානන්තර ධරණයින්වා කිසිම මානසික සහල්ලවක් සතුටක් නැති. දර ජීවිතය කියන්නේ ඉතාම කටිකාලෙක් පජවත්තයන්නේ වැඩිබුණ තරද හැත්තක් අසුවක් අනුව. ද මේකාලය තුළ මේ විාග පස්කරලට හමට ෙටිකාලයයේ පස්කර විාගලි ප්‍රති පල ගන්නපුළුවවා ඇැයි සතුරකෙක ජීවිතය ඇතිකර ගතොත් මරණ මොත දක්වායි සතුරට තියෙනවා මොනතරම් විභාග පාස්කලත් වැඩක් තියෙනවද ජීවිතය ඇතුළ ගෙදර ඇතුළ සතුටක් නැත්තා ඔය. විභාගබලට පැ විසිහතර පාඩන් කරලා යාන්ත්‍රික දරුවෙක් හැදිලා එදරවා වෛද්‍යවයෙක් වනත් ඉංජනේරුවෙක් වුණත්. එදරවා බොහෝ වෙලාට අවබෝධ කරගන්න නැහැ. කොමදම සමාජීවත්වවෙන්නේෙ කළමද සසාමාජය දැනුමාඩුයි කලාත්මක සෞධාරත්මක හැඟින්ම්ම අඩුයි සතුර සැල්ලුව හොයාගන්නන්නේ දරට තේරෙන්නේන. වෙන කෙනෙකක් කොමද සම්බන්ධ වෙලා නම්මිශීලී වෙලා සංගීවන දියුණු කරගෙන ප්‍රශ්න අවම කරගන පවලක් කරග න කොමටක දරනට තේෙන්නේ. ඒ න්හතම දෙමප ද වැඩිදිිද හි න්න ඕන විගැනීම නෙවෙයි ප්‍රමුකතාවේ දියුතු ප්‍රධානමදය. දරු ගනගන්න ඕනේ ලක්කවලට අන්න ඕනේ හැ ඒවගේම විසියාල සම බරවෙන්නට ඕනේ. මානසික සානය තමයි ජීවිතය වැදගත්මද. දැන් මානසික සහන නැතිහින්ද තම යදමිනිසු කකාේ මිය නතත්ව කා කරව ප වැ ේ ත්‍රෙස්ක වැඩ කරගනතිය මක දරුව දන්නේ න ට්‍රෙස්ක අව්ම කරග මොක්දක යුත්ත කියලා. ඕතක් අරගම අයිත් විශෂයක් වයිතුම ප වෙලාබන රහර කොරකෝප සහ පිවිතුරු මාත්ෝන්ද පයෝකලීන් ටයිල් සහස්ස ස් ලීන ඕ එතකොට අදපි දකිනවා බොෝ කායිකරෝග පවතින අධික ුදරපීරනේ අධික සීණ ප්‍රමාණ හරදරෝග පිළි සියල්ල මුල්ලන පානේතුවක් ත්‍රෙස්කි ලද ලක දන්නවා ඉතින් එහෙමනන් අපි රක් මේ ටෙස් වෙන්නේ න්නම මෙතනති තමයි. එතුට අපි ඳුන්වා දෙෙන්වන දරුවෙකුට විභාගයට ඉලක්කයට සාර්ථකවය යන්නත් වැදගත්වෙන්නේ මානසිකත්වය. එතුර අද මට හම්බෙන දරුව ඕන තරන්ගන්නවා මම එක උදාහරණයක් ඇන්න මට හම්බවෙන හත්වනි ශ්‍රීණයේ දරුවෙක්කින්නවා ගැහනු දරුවේ ගම් පහ පලාතේ මේ දරවා ශිෂ්ෂත් විාහය මහත ලකුණ එකසි අනුගානක් අරගන ප්‍රථමයා වෙලා ප්‍රසිද් පසක ගෙන ගන්න. අම් තාත්ත දැන් දමාකාර පිඩනයකකින්න මට ඇවිල්ල කියනව අනේ ඩොක්ට මේ දරුව බේරගන්න බෑ පොත් බිමිත්තියන්න. පාඩන්කරන්නව කනවෙලාටත් පොත බිමිතියන්නේ නෑ. ඒතියා තාත්වට බුදුුවන් ඉන්න දෙන්න. මට සද්‍යයහයනවා තාත්ත කටපියාගෙන ඉන්න බුදුවන්ටපාහල තාත්වල් බනින්න තත්වර දෙේලම පත් වෙලා. තාත්තව පුදුමාකරද පිට්නයට පත් කරනවා මේ දරුවවා ඇතින් මං අහන්නේ ඉගැනීමට යොමුල් දරුවත් අම තාත්වත් අුරනැති දරුවෙක් මේ ද අපට අන්තිමට ලැබෙන්නේ මේවත්? එකක් එක උදාාරය පතරයි මං මේ දුන්නේ මෙවැන් උදාහර ඕන්තරන් අපේ සමාජය තියෙන. එර මේකට වග කිය ඕනි වැඩිහිටිය අපි දෙමවපියෝ ගුරුවරු සහ අනිත් සියල් වැඩහිටිය. පුංචිකාර දරුව හොරු කරන්න සාමාන්‍ය සරල ජීවිතයක සහ ස්භාව ධර්මයත්ක හැදන්න. ආටිෆිෂල් එමතන් කෘතිම දරුවෙ දන්න එපා යාාචික දරුව කහදන්න එපා මොත ඒ දරුවට ැ වෙනවා ස්වභාවික ලෝකයක්ත්තක ජීවිවතවෙන්නේ හ දවසක. දොරයාඒ දරවා ඉගෙන ගන්න ඕනි ීවිතේ හැල හැපම් එක බාධකක වැටමින් නැගටිමින් ගමන් කරන්න අර අපි සාමාන්‍ය භාෂාවෙන් කිය අස්්ටලෝක ධර්මය නොසැලීන්න දුක සැප ජය පරාජයේ මිසියල්ල විදගන්න. එතවට ඒක මේ පොතටමයි ඇලිච්ච ලමයකුට ඒටික ලැබෙන්න්න දික් නෑ ඒ නිසා මංහිතන්නේ මෙන්න මේක වැඩිහිටියව විදි අපි විශේෂයෙන් හිතරගන්න ඕන මේ කාල මතන්නේ මේ මානසික සුවයක් නැතුව පතිශක්තිය අපි වැඩි කරගන්න නැතුව තව මොුවරත් ඒක ප්‍රතිඵලයක් නැහැ. ලබාගන්න ජයග්‍රහණ බුක්තිවිඳින් හැකියාවක් ලැබෙදනෑ මානසික සුවතාවේ නැත්නම් කියන කාරණය විශෂක්්‍යය මනොවෛද්‍ය තුමාසන ආන් කළේ ඉන්ද මහිතන්නේ විශේෂයෙන් මනසට වදදින කාරණා ගොඩක් ඔබ ඉස්තරහ තියන කාලයක් වෙන්න පුළුවන් මේ කාලේ. නමුත් ඒත්වයෙනුත් ඔබ හරියට කළමනා කරනය කරලලා මනස නිරෝජීවතියාගත්ත ැත්නම්. මේ මහත වගේ දර්ග කාලීන ප්‍රතිඵලත් ත්වන්න පුුවන් කිය කාර විේශක් ද සහ ල ප ම බෙහි සතු වන් හරම ේක්ෂ ෝහලේ විශෂක්ෂ මනෝවයිද්‍ය පෂ්කමර කදපලා ර්චි වෛදතුමට වටින කාලේ බොහොම වැදගත් කාලීන දැනුවත් කිරීමක් සිද්කිරීම පිළිබඳල. ොම සතුතියිදකුවන්. එහමනම් අපි කෙට විරාමයක් ලබාගෙන නැවතත්.